අරිත්‍යයන්ගේ ඉතිර නැහැ කියන එක. නමුත් අටුවාවතෝරලා තියෙන්නේ උපාදායතේ. හයතේ නැහැ. උපාදායතේ අනිත්‍ය. උද්‍යවී විඥානය කියන්නේ අනිත්‍ය කියන විග්‍රහ කරලා. උද්‍යවී දේවී ආකාරයෙන් වෙන්න උද්‍යවී ඥානය පහළ නැගෙන්නේ ඇති වුණා නැති වුණා දැන් ගන්න දෙයක් නැහැ කියන්නේ මේ විදිහට. උදේ වැය උදේ වැය කියලා. ඕකක් නෙවෙයි උතර කිව්වේ. ඇති උද්‍යවී ඥානය කියලා පැහැදිලිව විග්‍රහ කරනවා. අපි උදේ ඥානය කියන්නේ පරිදහවබ්බේ ලෝකේ හැදෙන හැටි. වැය ඥානය කියන්නේ සම්පූර්ණ ප්‍රෝධේ ලෝක නිරෝධ වෙන හැටි. මේ දෙක දකින්නාව පරිදහවබ්බේ නෝනක් ඇද්ද උද්‍යවී ඥානය නේ. මේ මෙච්චර පැහැදිලි දෙකක් ඔය කපාගෙන තියෙන්නේ. ඉතින් මේක කොතනකවත් උද්‍යාවේ ඥානය කියන්නේ මොකද්ද කියුවහම ඔය අත්වාවිග්‍රහය පැහැදිලි විග්‍රහය ඕකයි එහෙමයි ඕක අහක් කරලා මේ ඇති උනා නැති උනා කියන එකත් මේ මෑත කාලේ හදාගන්න උද්‍යාවේ කියන්නේ ඇති උනා නැති උනා ඇති උනා නැති උනා මේ එහෙම එක මේක අරගෙන තම ගලපනවා ඒක තමයි කියන එක ගලපන අන්න ඒකයි ඉතින් වංග ඥානය කියවලා හිතන මිසරි එකක් හදා ගන්නවා ඉතින් වංග ඥානය කියලා කියන්නේ මේ විදිහ හැටි එහෙම නැහැ කිලිස් විදාරින් තමයි මෙන්න මේ විදිහට ගියා මේ උද්‍යාවේ දකින්නකොට අනිත්‍ය දකින්නකොට මේ කිලෙස් විදියනවා බංගවද ඒ වගේ වෙනවා දකින්නවා ඒ බංග වෙන නිසාම තමයි අනිත්‍ය මෙනෙහි කරන්නේ සාරත්ත මෙනෙහි කරන්නේ කියන්නේ නිවන් දකින්න එක නිවන් දකින්න ආද බංගේ පූර්ණ කරන කම එක පාර බංග වෙලියනවා බංගේ තමයි පහල වෙනවා ඉතින් බය නැහැනි බය හතරට බය වෙනවා ඉතින් කියන්නේ නැහැ ඒක ඔක නිකන් නේද ආදීනෝ දකින්න ආදීනෝ මුදෙන කරන කොන්චිත කමේ තදාන ඔය ඔක්කොම වෙනවා අවදී වලන්නේ වනේ වදන් දෙයක් නෑ අරක වඩාගෙන යනකොට අර පරිවාරව පරිවාර වශයෙන් ඉනවා තමයි ටිකක් දුර ගිහිල්ලා බලනකොට මේ දේවල් තේරෙනවා අන්න ඒක තව ටිකක් දුර ගිහිල්ලා යනකොට ඊට වඩා දේවල් තේරෙනවා මේ මේවත් ඔක්කොම පැහැදිලි වෙනවා ඉතින් දැන් අපි හිතමු මෙහෙම දෙයක් යමක් උපදින ක්‍රමයක් තියෙනවා දැන් මේ උපදින ක්‍රමයේ බලාපුවාම බැලුවට පස්සේ මේ උපදින ක්‍රමයේ හටගත් එකක් තිබුණොත් දැන් අපි නෙළුම් මල ගන්නකොට අපි පොඩි උපමාවකට මේ නෙළුම් මල කොයින්ද හරි ලස්සනයි දැන් මේක පර වෙනවා දැකෙන්නේ නැත්නම් මේක හැදිත් වෙන දැක්කේ නැත්නම් මේක හරි ලස්සනයි ගිහි තියා ගන්න නම් විවිධ අදහස් එන්න පුළුවන් හරි ලස්සන මලක් ඊයත් දිහා හරි ලස්සන කවන්නේ නැම ගියා කොහොමද මේ වල පිපෙන්න තිබුණා දන්නේ තව මලක් ඊළඟ දවසේ තියෙන්නේ අර මල මගේ ඒ දාගෙන කියන්න පුළුවන් අර අදත් මේ මල තියෙනවා ඉතින් හරි ලස්සන මල මේ මල් මොටිේ දාලා තියා ගන්න නැත්නම් අවුරුදු ගාන තියා ගන්න කොච්චර ලස්සනද එහෙම හිතෙන්න පුළුවන් දැන් නමුත් එහෙම හිතන්නේ මොකද මේක උදා වෙච්ච හැටි හැදිච්ච හැටි දැක්කේ තියෙනවා දැන් කවුරු හරි අහනවා මේ වල මොකක්ද? දැන් කියන්නේ විවර්තනය කරන්නකෝ. එහෙනම් මේක උදාහරණයක් එක හැදිච්ච එක හැදිච්ච එක. දැන් අදව තියෙනකෝ උදේ පිබුණි. එහෙනම්. ඒ විමෙන් දිදලා ඔබ තියෙන මඩේ පිට මේ ඔලු මේ නෙළුම් ගහක් තියෙනවා. ඔව්. නෙළුම් දණ්ඩක් තියෙනවා. නෙළුම් දණ්ඩ වැඩි වැඩිලා තමයි ඔකේ පොඩි කුලක් ඇවිදිලා ටික ටික මෝරලා ඇවිදිලා වතුරේ මුරට ඇවිදිලා මෙහෙම දවස් ගානේදී තමයි ඔන්න මේ ඉරේදී යන ඔබ පිබුණි. එහෙනම්. ඔන්න උදාහරණයක්. එහෙනම්. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් හවස් වෙනකොට මොකද වෙන්නේ? ඔක බලා ඉඳලා ඇකිල්ලා කියලා කියන බෑ නේද? ඒ කියන්නේ උදා වෙච්ච හේතුව ඒ හෝර ඒ රසේ ඔක්කොම දැන් ගෙවුනේ. ඒ රසේ තීරණ තමයි රසත පිළිලා පේන්න තියෙන්නේ. ඒ රසේ ඔකේ තාවකාලිකයි. ඒ රසයෙන් ඔය විද්‍යාමාන රස විතරද ඉරීදී නැති වෙනකොට ඒතර ඒ වගේම ඔකේ තියෙන රසේ ගෙවිලා යනකොට ඔය බැලි ටික ඔක්කොම රොන් ටික විසිරලා ගියාට පස්සේ ඔය බැලි ටික ඇකිල්ලා ගියාම ඇකිල්ලා යනවා. උදා වෙන තිබිච්ච හේතු දෙක ගෙවිලා යනවා. එහෙම එකක්ද මේක? දැන් උදා වෙන හැටි දැක්ක වැය වෙන හැටි දැක්ක දැන් එයා දැන් ඕක ගන්න බැරුවොත් මොකද වෙන්නේ දැන් එයා දකින්නවා මේක මම අයිති කරගන්න හදුවට කවදාවත් මේක අයිති කරගන්න ඉතින් ගන්න පුළුවන් එකක් මේක හරියක් නැහැ මම මේ ලක්ෂණ නිදුරන මම හිතාගත්තේ මේක මේ සදාතනික එකක් හරි එන හොඳ එකක් කියලා දැන් එහෙම එකක් මේකේ නැහැ මම හිතා හිටපු එක නිකන් හැවටිලා කියන අන්න උදා වෙන දකින්න හොර දකින්නේ දකින්න හැවටෙනවා හැවටෙනවා දකින්නවලු ඉනි හැවටින අසාරම දෙයක් පස්සේ ගිහිල්ලා හිටන් මේක අල්ලගන්න හැදුවට අල්ලගන්න බැරි දෙයක්. හිමිකම් කරන්න බැරි දෙයක්. වශයෙන් පවත්න්න බැරි දෙයක්. ඉතින් මේ සඳහා මේ මේ පොර කරනවා, දඟලනවා, මේක තරණය කරනවා වගේ. මේ ලෝකේ කාම වස්තු උන්ට මේව තරණය කරනවා, දඟලනවා, පොර කරනවා. මේ විහෙත මිසක් අවදාවක් මේකෙන් ගන්න හරයක් නැහැ. අන්න දකින්න. ඔච්චර කරත් මේකක් මොකිටරයි. මේකක් විතරයි වෙන්දියක් නැහැ කියලා. අන්න ඒක දකින්න අනිත්‍යක් අනිත්‍යන් කියලා කිව්වේ මේ මොකක්ද ඉස්සෙල්ලා කිව්වේ අටියෙති. ඔව් අටියෙ කෙලෙනවා. කෙලෙන ලක්ෂණය. අනිත් කෙලෙන ලක්ෂණය දැක්කා. හරිතාවයි දැක්කේ. ඒතර හරා ඇති. මේක ගන්න හරියක් නැහැ මොනවත්. මේ ලැජ්ජා වීපු දෙයක් මේක හොදයි කියලා ගන්න යට ඒක. ඕඩියන් ගන්න ඒක. ඉතින් මේක පිළිකුල් කරලා ප්‍රතික්ෂේප කරලා ඉන්න දෙයක්. එහෙමයි. සුක්තියේ ගන්නේ පිළිකුල් කරනවා කියන්නේ. දිගුච්චේදි කියන්නේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නා දිව්‍ය ශරීරයට දිගුච්චේදි කියන්නේ කියලා. එහෙමයි. සුක්තියේ පිළිකුල් කරන්නේ නෙමෙයි කිව්වේ. එහෙමයි. වරදකින් තියෙන හැටි. එහෙමයි. ඒකේ ප්‍රතික්ෂේප කරන්නේ. එහෙමයි.
දන්න වටින්නේ මොකද හරයක් නෑ වටිනාකමක් නෑ හරයක් නෑ ඒකත් හේතුවක ඵලයක් හේතුවක් නිසා ඕනේ කියලා තියෙනවා හේතු නැති වෙමින් ඵලය කිවිලේ අන්න ඒක ගෙවි ගෙවි යනවා මේ ගෙවුනට පස්සේ ඔතන ගියාට පස්සේ මොකද වෙන්නේ ඕකෙන් ගිහලා ඉන්නේ ඉතින් අද අපාය අපාය ජී කියන එක අපායන් දස්සයන්ත් එහෙම එකක් ඕක අපේ කැමැත්තට ඵලය කිවෙන්නේ නැවත් එකක් නෙමෙයි ඔබ ඩයයිද පුළුවන් එකක් නෙමෙයි පවත් ගන්න පුළුවන් එකක් නෙමෙයි ඔය හිලයන් හැවටිලා ඉන්නේ ඕක දැක්කම ජම්පෝච්චි එහෙම ඕකට තමයි මේ දගින්නේ පතන්න තියා යන්නත් ලැජ්ජයි යන්න වැඩ වැඩක් අන්න තාසක් ආවා මොකක් නිසාද අත්තියේ හරහාදී දෙක නිකුච්චේ දෙක ප්‍රතික්ෂේප කරලා නිකුච්චේ කිවි ඒක දැන් බලමු ප්‍රතික්ෂේප කරනවා වගේ හයි කරා ඒ වගේ ගන්න කිවි වගේ ගන්න දෙයක් නෙමෙයි අන්න එතකොට කියනවා අනිත්‍ය සංඥාව ඉතින් අනිත්‍ය සංඥාව වෙනවා දුක සංඥාව වෙනවා එනවා කියන්නේ දෙයක් නෑ එනවා දුක සංඥාවෙන් දුකයි දුකයි කියන්නේ නෙමෙයි මෙන්න මේ අනිත්‍යදී ඇතුළු කරොත් මේ වගේ දුකක් එනවා එනවා ඒක දකින්න. ඔව්. ඒතර මොකද වෙන්නේ? අරසන් අහාර ගන්න. අසාරයි හරයි. මේ මේකෙන් දුකක් එනවනේ කියලා සාරයක් නැහැ. මොන සාරයක් වන්නේ? අසාරාර්ථයෙන් ගන්නද? ඉතින් යෝති ගත්තරම අනිත්‍ය දුක නැත හේතුවක් කියන්නේ ඉවරද ඒක? ඒතනෝ නිවනයි. ඉතින් ඒතර වරන්ටි කියන්නේ මොකද්ද? උද්‍යල් විදානේ වන්න ඕන පරිත්‍යාපාදේ වරන්ටි. පරිත්‍යාපාදේ රෝදේ වරන්ටි. ලෝකේ හැටගන්නේ නේ. ඒක මොකද අවිද්‍යාව පත්‍යා සංඛාරා කියලා මේ පටන් ගත්තේ. එහෙම. එතකොට මේ ලෝකේ හැටගත්තා ජාතිය හැටගත්තාත් මේ කියන්නේ. එහෙම. දැන් ජාති මොනවාද රූපක් ජාති වේදනා ජාති සංඥා ජාති සංකාර ජාති විඥාන ජාති කියන්නේ මේ පංචස්කන්ධයේ යෝපේ වෙන දැන් මේ පංචස්කන්ධය හටගත්ත එකේ තමයි ජාති ඇති වෙන්නේ එහෙමයි ඉතින්ලා ජාති හටගත්ත එකේ මුල අවිද්‍යාව පත්‍ය සංකාරණ එහෙම බැලුවොත් එහෙමයි එහෙනම් මතයි මෙතන කිව්වේ අවිද්‍යා මේ මෙතන කියනවා මේ අවිද්‍යා සමුදය රූප සමුදය වේදනා සමුදය අවිද්‍යා සමුදය සංඥා සමුදය අවිද්‍යා සමුදය සංකාර සමුදය අවිද්‍යා සමුදය විඥාන සමුදය පංචස්කන්ධය අවිද්‍යාව අවදී කියලා කියවුණා නේද? එහෙමයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. අර වෙනවා ධර්මයක් එනවනේ. එහෙමයි. ඒතර කම්ම සමුදය. එහෙමයි. විඥාන රූප සමුදය. කම්ම සමුදය වේදනා සමුදය. කර්ම කියන්නේ සංඛාර. සංඛාර. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන වෙන්නේ. ආ. ඒ දක්රින් මේ ඔක අපේලා තියෙනවනේ. ඒ පහ තමයි මේ කියන්නේ. ඒක නෙවෙයි කියන්නේ. ඉතින් එතනින් එන එක වැදගත් නේද? මේ විදිහේ. මේ විදිහකින් කියන්නේ. අවිද්‍යාව සමුදය රූප සමුදය. සංවේ සංනා සමුදියා රූප සමුදිය සංනා පත්‍ය උපාදාන පාදාන පත්‍ය බව ඔය කියන අවිවදී එහෙමයි ඒ තුනාර කිදෙන එහෙමයි ඒ එතන කියන අනුපිළිවෙල එහෙමයි එතන ලින්ක කරලා හෙල්ලලා තියෙනවා එහෙමයි එතන ආහාර ආහාර සමුදිය රූප සමුදිය අතනදී ආහාර වුණේ දැන් අර කබලිකාර ආහාර එකක් ආ ආ ආ විඥාන ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර අර විඥාන ගොඩේ තමයි ඒක යන්නේ ඒ ඔය කිදේ විඥාන කියලා යන්නේ ආහාර කැඳනවා මනෝ සංචේතන ආහාර කිය සංකාර සංකාර එතන විඤ්ඤාණ ආහාර කිය පරිසන්දි විඤ්ඤාණ විඤ්ඤාණ අහුවෙලා තියෙනවා එතන එතන විඤ්ඤාණ ආහාර මේ මේ ඒක අහුවෙලා තියෙනවා එතන විග්‍රහ කරාම ඒක දිගටම ගෑරියෙන් පස්සේ මේක ඇතුල තියෙනවා ඒක ඔක්කොම ඒක තියෙනවා ඉතින් පරිච්ඡේදවපාද ගන්න ආවෙ නැහැ ඒක බලාගත්ත හැන්නේ ඕන අර විග්‍රහ කරලා තියෙන කෑ ඇතුලේ කියලා තියෙන තව ක්‍රමයක් නමුත් ඒකමයි 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 වෙන විදියකින් කම රබ්දිය රූප රබ්දිය මේතන ඒ වගේම දීපති ලක්ෂණ රූප නමුද ඉතින් දීපති ලක්ෂණ තමයි නාම රූපච්ඡය සලායත සලායත ඒ නම්නේ උත්තරේ සදා සලායන සලායන ඇදිලා සලාතල වත්තේ අපස්ස ජීවිනේ ඔක්කොම ඉන්නේ නිර්වාණය මේක නිර්වාණය එතනින් නිර්මාණය කරන නම්නේ නාම රූපවලින් පටන් ගන්න නිර්මාණ ඔයදී ඔක්කොම සම්පින්දනේ උතවත් කිව්ව සම්පින්දනේ මෙතන කියන සම්පින්දනේ වෙන විදිහක් කිව්වා අන්නයිජ අපත්‍ය සංඛාරා අවිජ්ජා සම්පයුක්ත සංඛාරපත්‍ය විඥානං සංඛාර සම්පයුක්ත ඔය සම්පයුක්තනේ එහෙමයි උපාදානනේ එහෙමයි ඒක උතන සම්පයුක්ත සම්පින්දනේ කියමයි මේ රූපය හදගත්තේ එහෙමයි අදනත් මේ රූපය හදගත්තේ අර අවිද්‍යා සංකාර තණ්හා මේ 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 ආදි වශයෙන් කර්ම මේ මේ ආදි ඒ කර්ම නිබ්බති ලක්ෂණ ඒ පහේ ඒ පහේ ඒ පහේ සම්දේ හදගත්තා කියන එකම තමයි මෙතන තියෙන්නේ. මේ පරිත සමපාදයේ සම්දේ හදගත්තා කියන එකම තමයි අතන කියන්නේ. මේ විවිධ ක්‍රමදේ කියන ක්‍රමදේ. මේ පරිත සමපාදයේ නිරෝධී මෙතන නිරෝධ වෙනවා. අතනත් මේ හේතු නිරෝධේ පළ නිරෝධ. හේතු පරිත සම්බෝධයෙන් හේතු බඳා නිරුද්ධ වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් සම්බෝධය වෙනවා. හේතු බඳා නිරුද්ධ වෙනවා. ඉතින් ඒකම දහාවක් නේ. ඉතින් ඕකෙන් තමයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය මේක කියලා කියනකොට මෙච්චර පැහැදිලි කරලා තියෙන එකෙන් අතුවායි පෙරලා කිව්වත් වීර්යයෙන් වීණා ගායනා කරනවා වගේ ගන්නෙම නැහැ. ඒක වැඩි. මේක නිවේල අනිත්‍ය කියන්නේ කියලා හිතා වෙනවා අපිට. ඉතින් මොනවා කරන්නද? වර්ණ ගියක් තියෙන මෙච්චර පැහැදිලි කරලා තියෙන එක තවත් පිළිපෙණි දීදී වලක් කරනකොට ඒවලු කොහේ යන්න හදනවද කියලා එහෙනම් පිළිගන්නේ තෝ ලෝකෙට තවත් නවත්තන්නද කියන්නේ
ඉතිරි නැති කතාවක් තියෙන අද්දුවන්ගේ නැති නෑ එකක් තියෙනවා එහෙම එකක් නෑ කියන්නේ අනිත්‍ය භාවයක් තියෙනවා ඔව් අනිත්‍ය දෙයක එක ලක්ෂණයක් කියන්නේ අනිත්‍යදේ එහෙම අනිත්‍යගෙන හේතුවක් නිසා පහළ වෙච්ච දෙයක් හේතු රෝධයෙන් නිරෝධ වෙනවා ඒක එක්තරා ලක්ෂණයක් තමයි උපතක් වෙනවා සිටියවුක විපන්දාමයක් වෙනවා වෙනදීමක් වෙනවා ඒ සංගතයේ ලක්ෂණ තුන එහෙම සංගතයේ ලක්ෂණ සංගතයේ ලක්ෂණ මොකද සංසති ජරතා අනිත්‍ය සංසති ඔක්කොම මේ සංගත ලක්ෂණ සංකත රෝගේ නම් මේ රෝගේ ඉතිර නැහැ කියන එක හරි අපි ඒකට බොරු කිව්වේ නැහැ රෝගේ ඉතිරද නැහැ ඒක විශ්වාසන්නේ නැහැ සංකතයි වටිනවාන්නේ සංකතයි ඒක ලක්ෂණ තුන සංකතයි නම් පරිත්‍රාණ උප්පන්නයි නම් ඒක ඔක්කොම තියෙනවා රෝගේ පරිත්‍රාණ උප්පන්නයි රෝගේ සංකතයි රෝගේ ඉතිර නැහැ ඉතින් රෝගේ අනිත්‍යයි ඔව් ඔතනින් කොටනවා අනිත්‍යයි අනිත්‍යයි ලෝකත්තුයි ඒවා අනිත්‍යයි ඒකන් අද්දුවා ඔය දෙකම කියනවා එතන ඒ මේක පදේක පද දෙකක් තිබුණේ. ඒවා අනිත්‍ය. ඒතන අත්ව. දැන් එක අවස්ථාවකදී මේ කවුද පිට ගහවති. මරණාසන්න මොහොතේදී. කියනවා අනික් අයද. ඒවා අනිත්‍ය. ඒතන අත්ව කියනවා. ඒවා කියනවා මේ චිත්ත මේ මරණ විකෘති කරගන්න එපා. ඔය බොරුවන අනේද? ඔය බුද්ධ ශාල්කියට ගැලපෙන්නේ නැහැ නේද? ඒ අපි අහලා තියෙනවා බුද්ධ ශාල්කියට විද්වන් කියන කෙනෙක්. එහෙම ඉන්නේ නැහැ කියලා දොඩවන්නේ නැහැ කියලා. මේ මරණ විකෘති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාගේ වන විකෘති වෙලා කියලා කියනවා. ඒ මට වන්ද විකෘතියක් නැහැ. මම මෙතර කල් මේ දැකගත්තු සීලය, ගුණය දැකලා. වගේ ස්වභාවය දැකලා. දේවතාව මට කියනවා මැරෙන්න ඉතල රක්ෂිතිකම පදන්න කියලා. රක්ෂිත රජේ පදන්න, රක්ෂිත රජේ පදන්න කියලා. මට කියනවා. ඒකත් අනිත්‍යයි ඒකත් අද්දුවයි කියලා එයාට කිව්වේ. එයා උත්තරය දුන්නා. එයාට වන්දුවා ඉතින් සක්විත රජකමත් අනිත්‍යයි අද්දුවයි. ඉතිර නැහැ. ඒකත් අනිත්‍ය කොටේ. ඔයගයි කිව්වේ කියන්නේ. එහෙනම් අවිදත් ප්‍රතිසහ දෙන්න කිව්වා. ඔබ අපත් මේ වැරදි තේරු. එහෙමයි. ඒ පරිගම දීතාන්තයේ තියෙන බුදු සම්මයන්ට දාහ සම්මයන්ට සතු සම්මයන්. හිත ප්‍රහාදේ කල කරගන්න නැතුව විසත් සම්මයන්ද කියලා පිරුණා. මේ එහෙම හිතුවා. දැන් කතාව තියෙනවා එයාගේ චිත්ත සංකිටියේ. එහෙනම් සංකිටනේ ගන්න. එතකොට චිත්තාග්ගේ කියනවා. එහෙනම්. එතකොට රෝගෙලි පැහැදිලිව වෙන්නා තියෙනවා ඒ අන් අනිත්‍යං ඒතන අද්දුවා. එක වචන දෙකක් කියන්නේ නැහැ. මෙහෙක දෙකිවි. කාර්යය හරි. ඒ කියන්නේ අක්විද රජකම ගත්තා පෙරෙනවා. පෙරෙනවා. ඒ වගේ මේක ඉස්තිරත් නැහැ. නැහැ. ඔය දෙකම එකයි තියෙනවා. මේ දෙකයි එකයි. මේ දෙලීම කැරලා අතහැරලා දාලා අනිත්‍ය අද්දුවා කියන්නේ ඒකට දාන්න ඕන. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජරා වර්ණ අනිත්‍යයි. ඉතින් ඒතොර ඒ දුවන් මරණ. මරණේ දුවයි ඉතිරයි. ඒ මරණේ ඉතිර නැහැ කියන එකක් තියෙනවා. මරණේ අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද අහුවාම? අනිත්‍යයි කියලා කියන්නේ ඉතිර නැහැ කියනවා. එහෙමයි. දුවන් මරණ කියලා මෙතන කියනවා. මරණේ ඉතිරයි නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජරා වර්ණ අනිත්‍යයි කියලා. ජරා වර්ණ කියන්නේ පෙළෙන්නේ නැහැ. ඒක හරියට හරි කියලා කියනවා. කිසා ගෝතමි කතාව හරි දාපු කතාවේ මේ විස්තරයකට තිබුණ දැනකේ තියෙන්නේ. අනිත් කතාවේ තියෙනවා මේ අනිත්‍ය වටහා ගත්ත හැටි වෙලා තියෙනවා ඔය කියන උපාද වාය දෙකකින්. උපාද සහ වාය දැක්කා. එහෙමයි. අනිත්‍ය වැටුණා. එහෙමයි. අන්න ඔය කාරණේ විග්‍රහ කරපු දෙනා තියෙනවා මේ කිසා ගෝතමි කතා වටනාවේ. කතා වටනවා. ඔව්. මම ගොඩ නෝක හඳුන කරලා තියා ගන්න අනිත්‍ය විග්‍රහ කරන දෙනක් මේ ආතිවාරි විග්‍රහය වෙනවා කියලා. එහෙමයි. මේකෙත් පැහැදිලිව පෙන්නලා තියෙනවා.
ඒක විග්‍රහ කරලා පැහැදිලිව පෙන්නන්න පෙළෙන පිළින්ද වෙනවා හරයක් නැතිව දකින්කොට ඔය එකක් අහක් ගන්න බෑ කිව්වේ ඒකයි හරයක් නැහැ කියලා දැක්කත් හරයක් නැද්දී අහාරයි දුක කියලා දැක්කේ දැන් සත්‍යක ගිහිලා බුදුරන් වහන්සේගෙන් අහනකොට දුක ගැන කතා කරේ නැහැ එහෙම යා ඒක සත්‍යකර ගන්න අය ආවේ එහෙම කොහොමද සාධේ ඉක්මවන්නේ කියලා අහුවා බුදුරන් වහන්සේ එහෙම ඔයාලගේ ඔයාලගේ සාස්ත්‍රවලයා කොහොමද සාධේ ඉක්මවන්නේ සාහෝකේ කියන්නේ බුදුරන් වහන්සේගෙන් මෙහෙම මේක දැන් මම අහලා තියෙනවා දුකයි කියලා කියනවා. දැන් ඉතින් මේ ශ්‍රාවකයාගේ මෙතනින් බේරුණානේ. කිව්වේ නැහැනේ. දැන් ගුරුවරයාගෙන් අහපුවාම කිව්වොත් මේක දුකයි කිව්වොත් මම අහන ශ්‍රාවකයා එකක් කියනවා ගුරුවරයා එකක් කියනවා. මේ ප්‍රශ්නේ අල්ලගන්න. එයත් මේ කිව්වොත් අන්තය නැත්තා කියනවා. මම අල්ලගන්නා පිළිකොට මේ මේ කියයි එහෙම කියනවා. බුදුරන් වහන්සේ මේක දන්නවා බුදුරන් වහන්සේ අනිත්‍යයි කියලා අනත්තයි කියලා ඒක හොරා කිව්වා. දුකයි නෝ කියලා. ඉතින් අනිත්‍ය නම් අනත්ත නම් උඹ කියන දුක හැමද කියලා කියා තියෙද ගත්තා. ආ එයාගේ මටින් නැට කරා. වඩිකොඩ කොට කරලා. අන්තිමට කියන්නේ එයාගේ කියන්න සිද්ධ වුණා. පිළිගන්න සිද්ධ වුණා. අනිත්‍යද අනත්තද දුකයි කියලා. යන්නේ කොට කරලා එන්නේ. එතන. මේ යමක අනිත්‍ය නම් අනත්ත නම් දුකද එතන. යමක දුක තියෙන නම් අනිත්‍ය නැත්තද එතන. යමක අනත්ත තියෙන නම් දුක තියෙන අනිත්‍ය එතන. ඒක තමයි එකදම තාම බව. දුක අනත්ත අහක් කරන්න බැහැ කියන්නේ. මේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙද්දි මේක මේ පොතේම ගන්න හදනවා අටුවාව බලලා තියෙද ඒක හම් වෙනවා තාම ඒක මට මේ ගොඩක් මට තේරෙන්නේ නැහැ දැන් දහම තුලින් මේක දකින්න උත්සාහ කරන්නේ ඒක වැරදි මේ දැන් බුද්ධ දේශනාවේ කියන දේවල් අරගෙන වුණා මේ දේශනාවේ කියන දේවල් මතක තියාගෙන කියනවා නිසා ඔව් මේ සරල කාරණා තියෙනවා ඔව් මේ සරල කාරණා වලින් අපිට උපමා සංසන්දනය කරන මේ ලෝකේ දකින්න පුළුවන් ඒ යමා ධවන්තුව වඩා දුර නොවේ කියන වාක්‍ය ගහගෙන ඉන්නවා ගණන් ගන්නෙම නැහැ එහෙම මේත් මේ ගතවතේම කියන්නේ එහෙම අන්තිය ගැන ඉතිර නැහැ එහෙම ඇති වී නැති වෙන එකෙන් අනිත්‍යය කියලා ගන්නවා ඇතිව නැතිව නැහැ ඉන්න අනිත්‍යය ඒ ඇතිව නැතිව නැහැ ඉන්න අනිත්‍යය කියන්නේ මොකක්ද ඒක තේරුවක් නැහැ අර්ථය ගැතුම නැහැ එහෙම දැන් මොකද අපි අර කියන වචන වලට කොහෙන් හරි කියනකොට උපාද වයත් තියෙන අනිත්‍ය ආදී වදි අපි කියන ගැහෙන දිනවා මේවයි ඒ දේවල් උත්තර දෙන්න බැරුවත් දැන් ඇතිව නැතිව නැහැ ඉන්න අනිත්‍යය කියලා දැන් කියන්නේ පිටිය නැති අනිත්‍ය කියලා අමුල දෙහිටි දැන් ඔහොම කියනවා ඉතින් ඒ අපි දකින්නේ පෙරේණ ලක්ෂණය ඇති දැන් හිතන්නකො මෙහෙම දෙයක් අපේ ගෙදර දේවකෙක් ඉන්නවා මේ දේවකයාගේ අඩුපාඩු අපි දකිනවා දැකන වාසියකින් බලවම වෙන දේවකෙක් අපිට නැත්නම් මේ අපිට තනියේ වැඩ කරගන්නත් බැරි නම් මේ දේවකයා පන්නලා කලකිරුණත් එයා එකම ඉන්නවා එහෙම ඉන්නේ ඒක තමයි තමයි ඔව් ඒතකොට බැරි වෙලා හරි අපිට මේ දේවකයා අයින් කරන්න ක්‍රමයකට තියනවනම් අයින් කරන දැන දෙන්න ක්‍රමයකට තියනවනම් ඒ කාර්යෙම අයින් කරනවා ඒක නිසාම ඒ වගේ දුක් මේ පරිච්ඡ සමපාදයෙන් උදේ ලක්ෂ ඥානයෙන් දැක්කට පස්සේ මෙන්න මේවයි දුක ගොඩ නැගෙන්නේ මේක දැක්කට පස්සේ දුකේ කලගිරි කලගිරි ඉන්නවා මොනවා කරන්නේ දුකට දුක ගැන ප්‍රිය කරන්නේ නැහැ නමුත් අපිට යන්න දෙයක් නැහැ එතරම් මොකද කියන්නේ දුක නිරෝධිය සහ නිරෝධ මාර්ගය කියන්නේ අන්න ඒක දකින්න අපිට තමයි නිරෝධය කියන්නේ දැක්කම මොකද කරන්නේ අපි දකින්න මේකෙ විදිහට ක්‍රමයක් තියෙනවා ඉදිරියට හැරෙන්න හැදෙන ක්‍රමයක් තියෙනවා ඉතින් ඒකට විදනාවේ මේ අහකට ගන්න. ප්‍රතික්ෂේප කරනවා. ලෝකෙ ප්‍රතික්ෂේප වෙන්නේ කොහොමද? ලෝකෙ දුකයි කියලා දැක්කම අනුලෝමක් ඡාතියට පත් වෙනවා කියන්නේ ඒකයි. ඉන් එහාට යන්න බැහැ. ඉන් එහාට යන්න බැහැ. නිවන දුකයි කියලා දැක්කම සංඥා සංඥා මිලදිනවා. ඉවේ ඒකයි.
මෙතන පැහැදිලිව අවබෝධයෙන් ගන්න පුළුවන් දේ ඉදිරි ගන්නේ නැහැ විනේනවා කීටි ඉන්නවා ඉතින් පඬිතුමා වැඩි ඉන්නේ මේ විශේෂ අපි ඉගෙන ගත්තායි පාලි ඉගෙන ගන්න මෙච්චර කාල ගියා මෙන්න මෙච්චර කාලයක් ගියා අපි සංස්කෘත ඉගෙන ගන්න අවුරුදු කීයක් ගිහිලා අපි මෙතන වැස්සි දිවා ගියා ඕවගේ කී ඉන්නවා අසාර දේ දකින්න ජරා වර්ණ දැන් ඕක මේ පැහැදිලිවම වෙනනාලේ විතර කොච්චර වෙන්නවා කියලා මුදල යනවා හදි ආනාපාන සති භාවනා වල නිවන් දැක කී කියව ඉන්නවා ඕකම කියන්නේ උදයන් වහන්සේ දේශනා කරපු මධ්‍යම නිකායට කොයි තියෙනවා සද්බුදෝයන් වහන්සේලාම නිවන් දැක ගම වේදී එහෙම බුදුරු විපස්සී බුදුහාමෝ නිවන් දැක්කේ මේමයි සීකී බුදුහාමෝ නිවන් දැක්කේ මේමයි වෙසබු බුදුහාමෝ නිවන් දැක්කේ මේමයි කම්සන්ද පොණාගම කාසේව කියන බුදුරු නිවන් දැක්කේ මමත් නිවන් දැක්කේ මෙහෙමයි කියලා බුදුරු හත් දෙනෙක් නිවන් දැක්ක ක්‍රමී බෙදෙනවා ඕකෙදි හොඳ විග්‍රහ කරලා බෙදෙනවා මේ විජරා මරණින් ලෝක සත්‍ය වෙලෙනවා උන්වහන්සේ ගෝවද හිතුවේ ඇති ජරා මරණ නිසා ලෝක සත්‍යය පිළිනවා. දෙද ලෝක දුක් කරදර කෙලවරක් නැහැ. අඬනවා දුක් වෙනවා පිළිනවා දාහිරපත් වෙනවා වහා ගින්නටපත් වෙනවා නිවිගතවා ගින්නේ. ඉතින් මේකේ හේතුව මොකද්ද කියලා මම කල්පනා කරලා බැලුවා කියනවා. බෝධිසත්ව යනවාදී කල්පනා කරලා බැලුවා. ඉපස්සි බෝසත්න් වහන්සේ. එහෙමයි. කල්පනා කරලා බැලුවා. උග්‍රන්හාදී හත්බුදුරන්ගේ විස්තරය කියන්නේ. ආ එකම විදියට තමයි මේ ආවේ කියලා. එක විදියට එහෙම ආවේ කියලා. එහෙමයි. එහෙම වර්ණ වෙලා දැනගත්ත මේ જાතිය නිසා නේද මේ මේ ජරා වර්ණ එන්නේ එහෙමයි ලෝක පරිදේ දුක් දුමන ඔක්කොට අමුල මේ ඉපදීව එහෙමයි જાතිය එහෙමයි යා දැක්කා එහෙමයි දැන් මේ જાතිය කිනවන නම් ඉතින් මේ જાතිය නිරෝධ කරගත්තොත් එහෙමයි මේකෙ මිදෙන්න පුළුවන් කියලා දැක්කා හැබැයි දැන් જાතිය කොහොමද එන්නේ කියලා ඊළඟ ගැල් කල්පනා කරලා බැලුවා වළුව දැක જાති නිකන් පහළ වෙන්නේ නැහැ මේ භවයක් තියෙනවා එහෙමයි මේ උපත් උපන් භවයක් තිබුණා එහෙමයි මේ භව නිසා જાතිය හටගත්තේ එහෙමයි මේ බව කාටවත් නොතිබුණා නම් නියම විදිහට ජාති ගන්නෑ. අන්නේ මුල දැක්කා. මේ බව නිරෝධ වුණා නම් ජාති නිරෝධයි කියලා දැක්කා. ඒ තාම කෙටි කියන්නේ. එහෙමයි. එහෙමයි. එතන කියනවා. එද මේ බව නිකන් හටගත්තද? ඒක හේතුඵලයක් කොහොමද හටගත්තේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. උපාදාන කරගෙන ඉඳලා. මේ ලෝකේ ආසාවෙන් බැඳිච්ච නිසා තමයි මේ බව හටගත්තේ. ওই උපාදානිය නොතිබුණා නම් බව නිරෝධයි. එහෙම දැක්කා කියනවා. පාදාන නිරෝධයෙන්ම බව නිරෝධයි. උපාදානපත් වීම මේ බව හට ගන්න. ඒක දැක්කා. ඒ මේ උපාදානය මොකක් නිසාද? ඇයි මේ වැදෙන්නේ? ඇලෙන්නේ නිසා. තණ්හා නිසා. තණ්හා නැති වුණා නම් උපාදානයක් නැහැ. තණ්හාව පිච්ච නිසා තමයි කවදාද උපාදානයක් වෙන්නේ. ඒක දැක්කා. මේ තණ්හාව මොකක් නිසාද? තණ්හා වෙනේ වේදනා. ඒ වේදනා වින්දනයක් තියෙනවා. මේ වින්දන ආස්වාදෙ නිසා තමයි තණ්හාව. ඒ මේක නැති වුණා නම් ඒ වෙනම ඒක අදාළ කරන්නේ තණ්හා පහල වෙන්නේ. එහෙනම් වේදනාපත්යෙන් තණ්හා වෙනවා, වේදනා දෝෂන තණ්හා නිරෝධ වෙනවා. ඒක දැක්කා කියනවා. ඊට පස්සේ දැකියනවා. මේ වේදනීය මොකක්ද කියලා. මේ ස්පර්ශය දැනෙනවා. ස්පර්ශයක් නොලබනම ඉන්ද්‍රියන්ට වේදනයක් දැනෙන්නේ නැහැ. එහෙනම් මේ ස්පර්ශය දැනෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය දැනුන නිසා තමයි ස්පර්ශය උණු නිසා තමයි දැනුනේ. මේ පස්සපත්ය වේදනා පස්ස දෝදා වේදනා දෝෂ කියන එක දැක්කා. එද දැක්කම මේ ස්පර්ශය උනේ මොකක් නිසාද? එතකන් දිවනාසේ ශරීරයේ මන ආයතන වෙච්ච නිසා එකතු කරා ආයතන හය නිසා මොකද වෙන්නේ ස්පර්ශය හටගත්තා ආයතන නිරෝධ නම් එහෙම මේ ස්පර්ශය එන්නේ නැහැ මොලේද සලයතර මොකක්ද හදාගත්තේ නාම රූපයක් නිසානේ ඒ නාම රූපයක් නිසා ගොඩනගන කියා සලයතර එහෙම ඉන්නේ හිතයි ගතයි කියන එක අනිත් ගොඩනගුණා යම් දවසක ඒ මුල් හේතුව කි ඒකෙන් තමයි මේ ආයතන කිරේ පහළව ඒ හිතයි ගතයි කියන ගන්න තිබුණා ආයතන කොහේ මේක ඇහෙද එතන නාම රූපයෙන් සලආයතන වුණා නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධ වුණා මේ නාම රූප කොයිද ඒකෝ හද ගන්න කොයිද මේ හිතයි කයි මුල විඥාන රූපයෙන් කියලා දැනගත්තා ඒක කොහෙද උනාදිර භූවේ නිවාසංසේ ඥානෙ තියෙනවා ඉතල පහල කියලා නිහිතිය තියෙන්නේ පේනවනේ ඔක්කොට ඒකනේ පේනවා ඉස්සරද එතන පේනවා පටිසන්ධි විඥානයක් ආපු නිසා තමයි නාම රූපයන් ගැඹක් ඇතුලේ හැදුනේ ඒ හැදෙන ආගේ දුක් අතර පහල වෙන මුල වුණා ඒ විඥානේ ආවේ නැත්නම් විඥානේ තොරව නාම රූපේ නිකන් ගොඩ වෙන්නේ නැහැ නාම රූපේ මේ විඥානේ පවතින නාම රූපේ ආදාර වෙනවා නාම රූපේ නිසා විඥානේ හද ගන්නවා විඥා නාම රූපේ නැත්නම් නැවත විඥානය ගොඩනගන්නේ නැහැ විඥානයක් නැත්නම් නාම රූපේ නැහැ නාම රූපත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් කියලා මේ චක්‍රය කරගෙනවා ඉතින් දැක්කා අනිත් පැත්තේ ඒක දැකගෙන මොකද මේ විඥානේ හද ගන්න එකක් නිසාද විඥානී නාම රූප පරිණාමයක හරි
ඒක නාම රූපයෙන් විතරක් නෙවෙයි නාම රූපේ විඥානෙ ඉඳන් හටගත්ත දැක්ක. එහෙමයි. ඒක චක්‍රේ කරගෙනවත් දැක්ක. එතන මේ විඥානේ මොකෙන්ද හටගන්නේ? බලාගෙන දැක්ක සංඛාර ප්‍රත්‍යයෙන් ද විඥානේ. සංඛාර දෝදා මේ විඥානේ වෙන්නේ නැහැ. සංඛාර මොකක්ද කියන්නේ කියලා බලනකොට දැක්ක අවිද්‍යාව නිසා වටිනවා කියන දෘෂ්ටි වෙලා මේක හරි වටිනාදියක් කියන එක ආස්වාදයෙන් වැඩිලා පටන් ගන්නවා පොළොත්. ඒක තුනාව සංචේතනා පහල කරලා. අහ පහල කරලා සංචේතනා පහල කරලා ක්‍රියාත්මක කරලා. ක්‍රියාත්මක වීම දුරව තමයි යන්නේ. ගන්නෙ මේකයි. මෙන්න මේක තමයි මේ ක්‍රමයේ කියන්නේ. දැක්කයි මේකෙන් දැනගත අවිද්‍යාව පාලේ හට ගන්න හැටි මේ වෙන හැටි. මේක උරුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ දෙක බලාගෙන ඉන්නකොට ලෝකේ හැතරලා කියන්නේ හසුනවා කියන එක. ඒක විපස්සී බුදුහාමුදුර බුදුනේ තමයි විසවුද සිකි විසවු කතුසන්ද කොහොනාගම කාසිය බුදුනේ තියයි මම බුදුනේ තොරමයි. ඔතන හදන්නේ මේක ආදිනවා. ඉතින් ආනාපානසතිය ගැන මොකද කියන්නේ? දැන් කියනවා ආනාපානසතිය වල බුදුනා කියලා. බුදුන් වහන්සේ දේශනා කරනවා මම මේනේ පරිත්‍යාග පාදේ වල බුදුනා. ඊට රෝහලේ කොහෙද මේ වෙන්නන්නේ? මේකෙත් ඉතින් ආනාපානසතිය කියන්නේ. ආර ගන්න හැටි මොහ වෙන්නේ නැහැ. දැක්කයි ඉතින්. ඔව් අපිත් නම් ඉදී වස් නැහැ නේ අපිට ඔක තේරෙනවා. අර ගන්න ඒවයි පහ ගන්න ඒවයි තේරුම් ගන්න කියන්නේ. මෙච්චර කාලයක් ආහන කර උන් නිසා තමයි ආවේ. ආ ඒ මේක අපාල කරලා ඉවත් කරන්න. ඒක විතර පැහැදිලි ක්‍රමයක් තියෙද්දි මොනවද කරන්නේ?